Hi travelers, I think I'm going to go to Katupila tour. I'm going to go to Katupila Lake. I'm going to go to Katupila Wewa. I'm going to go to Katupila Wewa. කියන්න තියෙන වැදගත්ම දේ තමයි ඔයාලා අපිව subscribe කරලා නැති කෙනෙක් නම් අපිව අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මොකද අපේ videos බලන එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද ඒකාකාරී ජීවිතෙන් මිදිලා ලස්සන පරිසරයකට යන්න හදද්දී ඉතින් යන්නේ කොහෙද යන ප්‍රශ්නෙත් එක්ක බලද්දී ලස්සන තැනකට යන්නව ඕනෙම නම් අපිව අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න වෙනවා. මොකද ඔයාලට ඒ යන ගමන ගොඩක් පහසු වේ වගේම ගොඩක් දැනුමකින් එක ඒ ගමන ඔයාලට දෙන්න යන්න පුළුවන් වෙන නිසා. ඉතින් ඒ වගේම මේ වෙද්දිත් ගොඩක් ආදරණීය හදවත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මොකද අපිට එන comment වලින් අපිට එන messages වලින් අපේ videos ගැන අපිට ගොඩක් සතුටුයි. ඉතින් අද මේ යන්නේ කතරගම ටුවර් එකේ අපේ දෙවැනි සුන්දර ස්ථානයට ඒ කොහෙද දන්නවද කටුපිල වැවට උඩවලවේ ඉඳන් උඩවලවේ ඩෑම් එක පාස් කරලා කිලෝමීටර් 3ක් විතර අපි ආවේ රත්නපුරේ පැත්තේ ඉඳන් ඩෑම් එක පාස් කරලා කිලෝමීටර් 3ක් වගේ යද්දී 790 කියලා තියෙනවා 790 ගාවේ දකුණට දාලා කෙරෙම්යන් සාමාන්‍ය කිලෝමීටර් 4ක් 5ක් වගේ විතර වගේ යද්දී ඔයාලට හම්බ වෙනවා මේ සුන්දර කටුපිල වැව. ඉතින් ඒ 790 ගාවින් දාලා ඕන කෙනෙක්ගෙන් අහන්න කොහොමද මෙතෙන්ට යන්නේ විස්තර අහන්න. මොකද මේ අනිවාර්යෙන් ඒ පැත්ත කට්ටිය දන්නවා. ඒ පැත්ත කට්ටිය කියයි කොහොමද යන්නේ කියලා. මොකද සංචාරකයන්ට ගොඩක් උදව් කරන ගමක් තමයි උඩවලව කියන්නේ. ඉතින් ඒගොල්ලෝ අනිවාර්යෙන් කියයි කොහොමද යන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් කතරගම වගේ ටුවර් එකක් යනගෙන අමතක කරන්න නැති ස්ථානයක් තමයි මේ කටුපිල වැව කියන්නේ. මොකද බාල මහලු කාටත් නාන්න පුළුවන් විනෝද වෙන්න පුළුවන් සුන්දර තැනක් තමයි මේ කටුපිල වැව කියන්නේ. ඉතින් චූටි අයටයි හැමෝටම මෙතන නාන්න පුළුවන් හැමෝටම එන්ජොයි කරන්න පුළුවන්. මොකද මේකේ වතුර මට්ටමත් සාමාන්‍යයෙන් ලොකු වතුර මට්ටමක් නැහැ. සාමාන්‍ය වතුර මට්ටමක් තියෙන්නේ. දැන් මගේ ගත්තොත් එහෙම සාමාන්‍ය උඩරිම තැනක් ඇති මගේ පුරා ඉස්සරහට වඩා පහතින් තියෙන්නේ උඩරිම තැන. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා ගිය කෙනෙක් නම් ආයි ගිය කෙනෙක් මේ වීඩියෝ බලනවා නම් ඔයාලට තේරෙයි මේ කියන්නේ ඇත්ත කියලා. ඉතින් මොන දේ වුණත් කොයි දන වුණත් තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න ඕනේ. මොකද අනතුරක් වෙන දේ එකපාරට වෙන දෙයක්. තමන් කොතනට ගියත් ලංකාවේ අස්සක් මුල්ලක් නැර කොහේ ගියත් මේ සුන්දරත්වයේ ඇස්තේ මොකක් හරි අමුතු දෙයක් තියෙන්න පුළුවන්. ඉතින් පරිස්සම් වෙන්න. මෙතන කියන්න තරම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම කෙනෙක්ට නාන්න පුළුවන්, ඕනම කෙනෙක්ට පීනන්න පුළුවන් වගේම දෙයක් තමයි මෙතන. ඉතින් මෙතෙන්ට ඔයාලා කියන කිසිම දෙයක් අවශ්‍යත් නැහැ. මොකද ඔයාලා කියන මිනිසා විසින් හදපු කිසිම දෙයක් මේ ස්වභාව ධර්මයට අවශ්‍ය නැහැ. ඉතින් හැමදාම කියනවා වගේ මේ තැන් තවත් අවුරුදු ගානකට ඉතුරු කරන්න පරිස්සම් කරන්න. ඉතින් the art of travel ලංකාවේ අස්සක් මුල්ලක් නැර හොයාගෙන යන් අපිත් එක්ක. හැමෝටම ජයවා. බුදු සරණයි.